ලත් පුවත් බලන්න අපේ චානලක සබස්ක්‍රයි් කරන්න. මිරිහාගල්ල කම්කාණල්ලාගේ ජෝජ් මාලන්. මිරිහාගල්ල පසුගේ දාසය වනදා සවස නිවසින් පිටබන්නේ. හොඳම මිතුරාවන කසුන් සමඟ ඔහුගේ යතුරු පැදියෙන්. ඒ එදින උදේ පටන් නිවසේදී බිව්වත් මත්වතුරින් බලාපොරොත් වූ මත් බව නොලැබුණ නිසා තවදුරටත් බොන්නට සිතාගෙන. බියර් බෝතල් දෙකක් රැගෙන අසල පිහිටි කඳු ගැටේ පාලුවට ගිය නිවසට යනදි දෙනා. ඒවා හිස්කොට ආපසු එන අතරදි, මාලන්ගේ ජංගමුදුරකතනය නාදවෙන්නට පටන් ගත්තා. ඊට පිළිතුරුදුන් මාලන් මචන් රමේෂ් කතා කරන්නේ පොඩ්ඩක් නවත්තබං යැයි කසුන්ට පවසා තිබුණා. මිතුරාගේ කීමට එක වූ කසුන් යතුරුබැදිය නතර කලා, ඒ සමගම ඉන් බැසගත් මාලන් අඩි කිහිපයක් ඉදිරියට ගොස් ඇතුමට පිළිතුරදුන්නට වුවන්. කතාවෙන්නේ මොනවැදැයි කසුන්ට නම් ඇසුන්නේෙනැහ. හරි මචං අපි ඔය පරණ දේවල් අමතක කරලා දහලා ආපහු සෙට්ටෙමු, මම බෝතල් දෙක්කුත් අරගෙන එන්නම්. උඹලගේ ගෙදරටම එන්නම් कोෝ. එලෙසකී මාලන් ඇමතුම විසන්දිිකොට याතුු පැදියේ පිටු පස අසුනට ගොඩ ුණ. බාර එකට යමු ෝතල් දෙකක් අරගෙන රමේශ්ලාගේ ගෙදරට යන්න ඕන ලෙසින් කියමින්. අමිතිරගල හන්දියයේ පිහිටේ රුවන්ගේ බාර එකට යන දෙදෙන බියර් බෝතල් දෙකක්මලදී අරකෙන රමේෂ්ගේ නිවස බලා පිටක්ත් පෙද්දි. වෙලාවරා්‍රී නවය පමණ වීතිබුණනා. ප්‍රමිශ්ගේ නිවස පිහිටා තිබෙන්නේ අවිශ්සාවෙල්ල කෑගල්ල මාර්ගය තල්දුව හන්දියෙන් ඇති, ගුරුගල පාරේ කිලෝම හතරක් පමණ ගියවිට දක්කුණට ඇති, දෛගල පාරේ මුස්ලිම් පල්ලිය ඉදිරිපිටින් ඇති පාර අවසන් වන ස්ථානයේ. මෙ මාර්ගය දෙපස जीීවත්වෙන පවුල් අතරින් වැඩි සංඛාවක් එදාබේලසරි කරගන්න අය නමුත් ්‍රමේෂ්ගේ නිවස වටා उसසට තාප බැඳ රෝලර් ගේ්වක් දමා සිස්ටවී කැමරාද සවිතරතිබුණේ ඕුගේ ක්‍රියක් කලාපයන් ආදා අයම් මාර්ගයයක්ත් ඒ නිසා නිතරම අවට ගැන විමසිල්ලින් සිටීමට අවශ්‍ය වන බවසා අත කරමින් කසුන් හා මාලන් ප්‍රගත් යතුරවැැදී රමේශගේ ගේෙවත්ත ෝල් ගේට්ව අසර අතර කෙරුණා ඒ සමගම ඇසනු පිපරීම් ශද්දය නික්්ශක්්ද පරිසරය පුරා දෝන්කාර දෙන්නට වයේ මාලන්ගේ කෑගැසීමම්ද සමගින් මේ කලබලයට පත් වූ කුන් දුටුුවේ තමාගේ යතුරු පැදිය පිටු පසනේ හිඳගෙන පැමිණි මාලන්ට ප්‍රමේශ් වෙඩිතා ඇති බව. ඒ සමගම පිටි පසුන් පැමිණි අයකු පොල්ලකින් මාලන්ගේ හිස පිටු පසට පහර දෙන්නට පටන් ගත්තා හෙල්මටයක් පැළඳ සිටියත් ඒ පහරවල් වටද මාලන්ගේ හිසට හෙනගසන්න සේවුණ මාලන් යදුරපැදියෙන් බීමට ඇදගෙන වැටුනා. හිට පියතෝ ලෙසින් කියමින් ප්‍රමේශය අත වූ ගිෙන අවයක් යළි පනගැන්වීමට උත්සාහ කරද්දී කසුන්ට දෙවියන් බුදුන් සිහිවන්න ඇති ඕ ප්‍රේශ ඉද. දරින් වැට ජීවිතය අයිදින්නට වයේ තව දුරට ජීවත්වීමට අවශ්‍යන වෙන කළ හැකි දෙයක් නොවන බබදන්නා නිසා මචන් ඕකට වෙඩිතියන් එප ත් එක්ක උඹට ප්‍රශ්නයක් නෑනී තම අගම සගේකුබන ලොකුගීගනගේ මදූෂන් සේනා රත්න නහොත් ඇඩාගේ කීමටන් කසුන්ගේ බැඳුම් පිදුන් වලටත් අවනත වූ රමේෂ ්‍රිපීටරය පහත දම මාල දෙස බැලවා වැදුරු වෙඩි පහරින් පොළු පහරවල් වල්නුත් අඩපන වූ මාලන්ට කතා කිරීමට හැකයාාවක්තිබන්නහැ ඔහු පණ අධමින් සිටිය දගලන්නටවත් නොහැකිතත්වේ මූහ උත්සපං ඒ අන රමේෂ්ගෙන් කසුට සහ ඇන්දාට එනම් තමන් විසින් සිදුකළ අපරාධිය වසන්කිරීම සඳහා මාලන්ගේ හොඳම මිතුරා එකම සාක්ෂිකරුත් බියවත්දා තමන් වෙත නම්මවා ගැනීම රමේෂ්ගේ අර මොනවුණ අඩ පන වෙමින් සිටින පුද්ගලයකු එසවීම ලේසි පහසුනෑ ඒහෙයින් මාලන් ඔසවාගෙන ගෙවත්තට රැගෙනයාමට රමේෂ්්‍රද සහයවන්නට සිදබනා මාලන් රැගෙනයන්නේ රමේශකය ෙවත්ත පහල ඇති, ගඩ ගුඩා ගසයටට එතන ඔහ අතහර දමන තිදෙන මාලන් රැගෙන ආබියර් බෝතල් දෙකදගෙන ගේ ගේවත්ත පිට පස පහලින් පහිටි තොටපොල අසලට යන්නේ ඉදිරි වැඩකටයුතු ගැ සාකච්ඡා කිරීමට මචන් මුගේ හොඳම යාළුවෙක් ඉන්නවා ජගත් කියලා ූදැන් මුත් එක්ක හොඳටම තරහ වෙලා ඉන්නේ අපි කොම හරි මේක උගේ පිට පටවන්න බල මුහ එෙස පවසෑ රේ් මාලන්ගේ ජංගම දුරකතනින් ජග්ට ඇමතුමක් ගෙන කතා කරන්නේ මාලන් ලෙසින් මම මාලන් කතාරන්නේ ඔබ පරිස්සං වෙලා හිටපං මම कोොයි වෙලාවක හරි උබෝ මරනවා එලෙස තර්ජනය කරමින් ්‍රමේෂ් ජග්ට දැංගම දුරකථන ඇමතුන් තුනක් ලබාගන්න අතරජ ගද්ද ඊට සාර්ථක ප්‍රතිචාර දැක්කුවා. එන් අනතුරව යි ජංගම දුරකර්තන ඇමතුම් ගන්නා රමේෂ කතා නොකොට දුරකතනය පිබින්නට වුණ. එෙස ඇමතුම් තුනක්ගෙන ජගත්ත පිබිණ රමේ් ඊළංඟට පියවර ක්‍රියාත්මක කරන්නට වුනා. උඹ මුुගේ ෆෝර්් එක අරගෙනගහින් ජග්ගෙ ගෙවල්කිිට්ට පාරයින දාලාවාරෙන් එතකොට උන් දෙන්න. න ගහමර ගත්තා කියලා පොලිසිය ජගත්ව අල්ල ගනි ඒ අනුව මාලන්ගේ ජගම් බුදුරකතනේ රැගෙන යන ඇම්DA ය පාර අයිනේ දමා ඇවිත් සියල්ල නිවරදි බව පැවසුවන් औ ඒය දමාතිබුණේ ජගත්ගේ නිවසපිටු පස මාර්ග නොව அनेෙක් පාරෙ සැසම එලෙස සාර්ථක වෙද්දී තිදෙනම තවත් සැලසුමක් සකස් කරන්නටබුණ ඒ අතරනදිර නැමති මිතුරට ජංගම දුරකතන ඇමතුමක් දය රමේෂ පවසන්නේ බියर भෝතල් තුනක් හා සිකරැට ්‍රගෙන නිවසට පැමිණ ෙස ඒ වනවිට මාලන් පණ අධමින් සිටියා ස්වල්ප ේලාබක් ගත ඒද්දී නදිර රමේශ්ගේ නිවස අසරට පැමිණියේ බියරහාසිකරැ්ද රගෙන ඔුවෙත යන රමේශ් මචන් මාලෙන්න්ම මරමුදබන් ලෙසින් අසනවා ආහාරි එහෙනම් මරමු ලෙසින් රමේශගේ යෝජනාව එක එල්ලේම ස්ීරක න්න නදර රැගෙන ආ බෝතල්ද අතතිව රමේෂ්ගේ ගෙවත්ත පිටු පස්සට ගියා රෙන් වත්ත පහලට එලෙස පවසය රමේ් නදීර කැඳවාගෙන යන්නේ පන අදමින් සික්න මාලෙන්ඇසලට බලපන්. ොමදමගේ වැඩ ්‍රමේෂ් එලෙස පවසද්දී නදීර පුදුමයට පත්වන්නේ මාලන් ඒ වන විටත් මාරණය දුරට අභියස සිටින බවට වැටහුණ නිසා ඉන් පසු සාකච්චා වන්නේ මාලන් අතුරු දහන් කරන ක්‍රමයක් ගැන අපි මූුව ගඟට දාමු නැත්තම් ලිදකටදාමු. අපි මුහු වලදාමු එතකොට මිනිියහුවවෙනෑ අපි අහුවෙන් න්නෙත් නෑ ලෙසින් විතුරන් යෝජනා ඉදිරිපත් කලාා අවසානයේ සම්මතබුණේ මාලන්ගේ සිරුව වලදමීමේ යෝජනාව එලෙස යෝජනාව ස්ථීරකරද්දී මාලෙන් ගහතනයට තමන් කිසිසේත්ම සම්බන්ධ නැති බව. මාලන්ගේ මවඇ පවුලේ අයට ඇඟවීමටද රමි් වැඩපිවෙලක් සැකසුවා. කසුන් මාලන්ගේ අම්ම උඹත් එක්ක හොඳට හිතවත් නේද. උඹ ඇම්ඩත්ක් ුගේ ගෙදරගින් අම්මගෙන් අහපන් මාලන් ගෙදරාවද කියලා. අම්මා නෑකිව්වම කියපං අම්ම ගහින් පොලිසිය පැමිල්ලක් දන්න මාලන් ආගේ අතක් නැහැකේලා කියපං. බේ රොපියල් දාහ අම්මට දීපං එතකොට අපිෂේම්. ප්‍රමිස්ගේ යෝජනාව අනුව රාත්‍රියම කසුන් හා ඇම්ඩා මාලන්ගේ නිෙවසට ගොස් මව හමුුවී මේලිසින් පවසාක් කළයුත්තේ කුමක් දැකි උපදෙස් දුන්නා. පස්සුව උපියල් දහසක්ද අතරදී ආපසු එන්නේ මාලන්ගේ මව ඇැවටනු බවතහවරු කරගෙන. න් අනතුරුව ඇත්තේ මේ සිරුව සැඟවීමේකාරය. ්‍රේෂ් මෝටරතයක් ඇතන් මාලන්ගේ සිරුව එහි දමාගෙන යෑමට රමේශ් කැමති ව ේනහැ. පවෙරක් හනයක් සොයාගන්නා ක්‍රමයක් ගැන කල්පනා කරද්දිී ්‍රමේශ්ගේ ජංගම දුරකතනයට ඇමතුක් ලැබනාා. අයි ජයින්් එකක් ගන්න ඕන සල්ලි දෙන්නම් අපි එන්නද. ඒ ඇමතුම රමෂ්කේ මද්‍රව්‍ය මලදී ගන්නා හිතවතකුගෙන් ආහරි බඩු ගන්න පුළුවන් මොකේද එන්නේ අපි වැෑන් එකේ එන්නේ අයියේ හරි මම බඩු අරගෙන මගට එන්නම් උඹල අරහන්තිය හිට පන්, ගංච ඉල්ලුම්කරුවන් දෙනා රමේෂ්ඨක ස්ථානයේ බෑන් කියිය නවතාගෙන කල් අරන්නට වනා ඒ සමගම රමේෂ් පමිියා මචන් මට පොඩි උදව්වක් කර පන් මම ෙදරට කෙල්ලෙක් අරගෙන ඇවිත් ඉන්නේ ඒකගේ යාළුවෙකුගේ ගෙදරටගේ හින්දන්න ඕන මට පෑන් එක පොඩ්ඩක්දී පන්. එක්මනට ගෙනැත් දෙෙනවා. තමාට ගංජා සපයන මිතුරාගේ ඉල්ලීමට පිටපෑමට මිතුරන් දෙදනා කැමතිබුණේහෑ. ප්‍රමේෂ්ට ෑම් රතය ලබා දෙන්නේ ආපසු එනතිං. එතැනම සිටින බව කියමින්. වෙලාවරාත්‍රිය එක් වලහයි තිහට ආසන්න වී තිබුණා. වෑන්ම් රතයට ගොඩබන රමේෂ එය සය නිවසකරා වේගවෙන් පදවාගෙන ගියා. ඒ වනවිට මාලන්ියගොස් සිටි අතර රමේෂ මිතුරන්ට පවසන්නේ මෙම සිරුවෝ බහම වෑන් පරතයෙන් රැගෙන යුතු බව. මාලන්ගේ සිරුවෙන් රුදරේ ගලමින් තිබෙන නිසන් මුළු සිර්්‍රම ලයින් තෙත්වී ඇතිනිසන්. සිල්ුව ඉටරෙදිවලින් එතිය යුතු බට තීරණය වනා. අසල පිහි තේවත්තේ කළො පැති ඉච්‍රෙදි කැබලිහි පපයක්ක්තිබූ බව රමේෂ්ට මතක් වුණ. එම ඉට්‍රෙදි රැගෙනවිත් මාලන්ගේ සිරුව තා පසුව රමේෂ ඇරු සිව් දෙෙන විසින් කරගසාගෙන එය වෑන් රතයට පැටව්වා උදැල් ලක්ෂහ යකට ඉන්නක්ද රැගෙන යෑමට ඔුන් කටයුතු කලා අපි මේක නිස්සරණ කැලෑවේ වලදාමු කාටබත් හොයාගන්න බෑ එම යෝජනාව ස්තීරවද්දී මාලන්ගේ සිරුව ඇතිවෑන් රතේ යදුරු අසනට ගොඩවන්නේ නදීර කසුන් ඉදිරිපස අසුන අසුනට ගොඩවන අතර ඇම්ඩා පිටුස අසුට ගොඩවනා ්‍රේසිය මෝටරලතයට ගොඩ වුණ පිරිස ඒ මහරෑකරුවලේ තිස්සරණ වනාන්තරය බලාපිටත් වනා මේ අක්කර හස්සයක පමණ වපසරයකින් යුතු වනාන්තටයක් මාර්ග්‍ය අයිනයේ සිට හැකි උපරිම දුර ඇතුළට වහනෙන් ගොස් එතෙන බැස මීට විස්සක් පමණ දුරින් කන්ද දෙසින් වලහැරීමට යන්නේ කසුම්සාහ ඇඩා කසුන් විදුලි පන්දමක්්‍ය දල්වාගෙන සිටින අතර ඇම්ඩා වලකපන්නට වුණ ප්‍රමේශා අදීර වහනය අසලට වී අවට බලමින් සිට අතර . වේලාකින් කසුන් වට පිට බලමින් එනු දෙතුවා තෝ පැනලා යන්න නේද හදන්න ඉදිරියට පැන කසුන්ම අල්ලාගන්නා රමේෂ් එලෙස පවසා වලකපන ස්ථානයට යළි පිටත් කර හරන්නේ සෙල්ලම් දැවීමට ආවොත් විය හැකි දෙය කියා දෙවින් ඉන් අනතුරුව ඇම්ඩාත් කසුනුත් පැන මාලන්ගේ සිරුව කරගසාගෙන ගොස් වලට අතහැර පස්දමා වසා සියල්ල අවසන් කර ආපසු එන්නට පිටත් වනා සිදු වූදේ අදහා ගත නොහැකි වූ කසුන් ඒ වනටත් සිටියේ හිතේ අමාරුවෙන් එබවින් ඔහු වේයන්ගොඩ පදිංචි නැන්දා කෙනෙකු ෙදරට යන්නට හිතහදා ගැනීමට සිතාගත්තා පෙර පරිදිම අදීර වෑන් රතේ යෙදුරු අසට ගොඩබන අතර ඇම්ඩා ගොඩවන්නේ රමෂ්ටේ මෝට රතයට ඒ වනවිට පසුදාට එලවීමට ආසන්න වීතිබුණ වෑන් රතේ මිතුරාට ඇමතුමක් දී රමේෂ් පවසන්නේ වහනේ කාර්මික දෂයක් ඇති වූ බවන් එය මගනවත්වා ඇති බවත් පැමිණ රගෙන යන ලෙසයි පැය හය හමාරකට ආසන්න කාලයක් මගබලා සිටි දෙදිනා රමේෂ්කී ස්ථානයට පැමිණ පෑන් රතය රගෙන යන්නේ කිසි කලබලයකින් තොරව මාලන්ට වැඩ වැදුු තැනත් ඔ ද සිටි ඩුගුඩා ගස අසලත් වූලේ පැල්ලම් සියල්ල විනාශකර දමන අතර. වැරදි ස්ථානයක දැමූ මාලන්ගේ ජංගමුදුරකතනයද ගෙනවිත් වැටකේයා ගලකට විසිකර දමා රමේෂ අත පිහදාගන්නේ මොනත් ජගතෙකුටවත් මේ ගහතනය හෙළිකර ගැනීමට නොහැකිවනු ඇැයි සිතාගෙන. මාලන් ගෙදර පැමිණියේ හැ අම්මා ඔහුගේ ජංගමුදුරකතයට ඇමතුම් දුන් අතර එය ක්‍රියාත්මක වූවත් ප්‍රතිචාර දැක් වනේ නහැ ඇය අවිශසාවෙල්ල පොලස්සියට ගොස් සිය පුතා දාශය වනදා නිවසින් පිටවගේ පස යාල නො පමණ බව පැමිල්ලක් තවන්නේ දහ අටබනදා දහවල් එක හමාරට පමණ. මිරිහාගල්ල මාල යනම පොලිසියට හොඳ හරපුර දයි මද්‍රවය ළඟ තබා ගැනීම පාවිච්චිහා ජාවාරමයන්න චෝදනාවලට මහ කිහිප වතාවක්ම පොලිසියට කොට වූ අයිෙන්. ඒට අමතරව බීගෙන ගහගත් අවස්ථතා ගැනද පොලිසිට දැනගන්නට ලබේ තිබුණා දෙදස් දහනම වර්ශය පලවෙනි මස පලවනදින මහ හෙරවයින් මිග්‍රෑම් තුන් සිය දහතරක් සමඟ කොට වූ අතර පසුව දඩක්ගෙවා නිදහස් වනා. දෙදස් විස්සවර්ශය පලවැනි මස හයබනදින මහු අත් අඩංගුවට පත්වන්නේ හෙරොයින් මිග්‍රෑම් දෙදස් හාරසිය අසුවක් සමඟ. පසුව ඔහුට ඇපලැබෙන්නේ මහ අධිකාරණයෙන් එම නඩුව විභාගවෙමින් පවතිනවා. ඉන් අනතරුව දෙදස් විසි එක වර්ශය හතරවැනි මස දා හතරවනදා එනම් මේ වසරේ සිංහල අලුත් අවරුද්ධදා මහ පොලිස්සියටට කොටුවන්නේ හෙරොයින් මිග්‍රම් දස් එක සිය පණහක් ළඟතබාගෙන සිටියද. ඒ අනුව ජාවාරම් කිරීමේ චෝදනා. අධකරන්නේ අනඩුවක් පවතින අතර රක්ෂිත බන්ධනා ගත්‍ර ගත වී සිටි මහට ඇප ලබාදී ඇත්තේ මවු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව. ඒ මේ සිද්ධියට සති දෙකකට තුනකට පෙර. මාලන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමණලි පොලස්පොතේ සටහන් කෙරුණා. පොලිසියාවට පොලිස් ස්ථානවත මේ බව දැනුන්දී මාවලන් සෙවීමට උත්සාහ ගත්තත් කිසිදු තොරතුරක් ලබුන්හ පොලස් විශේෂකාය ලකායේ සංවිධානත්මක අපරාධ මර්ධන ඒකයට තොරතුරක් ලැබෙන්නේ මන්න රමේෂ නැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා පට ගිනි අවියක් උපයෝග කරගෙන මිනිසුන් බියබද්දමින් කප්පම් ගැනීම ඇතුු අපාධබල යෙදී සිටින බවට අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙබන් මන්න රමේෂ අවිස්සාවෙල්ල නමගේ අපරාධකාරයෙන් පතල් කර්මාන්තෙන් ජීවන උපාය බව පෙන්වා සිටියන්කිසිප්පු ඇතුළු මද්‍ර විජාවාරම් කප්පම් ගැනීම් කුළියට මනිීමමරරිම් මහගේ අනෙකුත් ක්‍රියාකාරකං මන්න රමේශ් ලෙස මොහුට නම පටබැදී ඇත්තේ ඕනෑම සිද්ධියක දී මන්නයක් හැගෙනවිත් ඕනෑම් අයකු කපා දමන නිසා දෙදස් දාට ර්ෂය ක්ේ ම්බ මස විසි නමවනදා ගෙලපා ඉසරු නැමති තරුණයා ගාතනය කිරීමේසිද්ධිය ප්‍රධාන සැක්කරුවන්නේ මන්න රමජ දෙස් විස්ස වර්ය මහ जीව අබෝම්භයක් සමග පොලිස් විශේෂකාය බලකායට කොට වුුණ ඊයට පෙර දිද දහතව වර්ෂය කකිසිප්පු සමග දෙවක් පොලස්සිට කොට වී දඩගෙවා දස්වී තිබුණ ීව අත්බෝබ සිදධියෙන් ඇටගිය මහ ඇපමත පැමිණතිබුණේ මැත කාලේදී මන්න රමේස් සවයා පොලිස් විශේෂකාර බලකාය මෙහහිමක් තියක්ත් කරද්දිී තවත් ොරතුරක් ලැබුණ. ඒ රිපට ගෙන අයකින් වැඩ තබා මාලන් යන අයමරා නිස්සාර කැලැබේ වලදමා ඇති බව. එම තොරතුර ලැබීමෙන් පසු මෙහෙුම වේගවත් කළ STF පලකාය, මන්න රේ් MMDසා, ංජන තිදෙනම අත් අරංගුවට ගත්තේ පසුගිය විසිබනදා ඒ අවිස්සා බෙල්ල පැත්තේ න්න රමේෂ්ට අත් මෝට රතිෙන් ගමන් කරමින් සිටියද. කළ ප්‍රශ් රීම්බලදී හැරිකරගත් තුරොතුරුවලට අනුව මාලට වැඩිතබූ රිපිට ගිනි අවිය ඒ ොදන උන්ඩ පහකුස්ොයාගන්නන්නේ ්‍රේෂ්ක ඉඩ මේ වලදමා තිබියද. එතිෙන බිරිසා දරවා නිවසේ නොසිටිබද ඔහු පවසා තිබෙනවා එෙසම එතින මොහු නිවසේ ව CCCTV කැමරා පද්ධති අක්්‍රිය කර තිබුණ. ඉදිරි විමර්ශන සඳහා මෝන් තිදෙන අවිස්සාවෙල්ල පොලිසියට ාර කරුණ. මාලන්ගේ සිල්ව බලදමු ස්ථානය සොයාගත්තේ පොලස්සිය කළ ප්‍රශ්ණකිරීමම්වලද හෙි වූ ොතුරුමත. පපු ගොඩ මයිස්්‍රත්වරයාගේ අධීක්ෂණ යටතේ සැක්කරුවන්ගේ මඟපෙන්වීම අනුව මාලන්ගේ සිරවය ගොඩගත්තේ පසුගගේ විසි එක් වනදා. එනම් ගහතනය කොට දින හයකට පසුව, සිරව බෙහවින් නරක්වී තිබූ බැවින් මේ මාලන්දයි ස්ොයා ගැනීම සඳහාඩ එන්න පරේක්ෂණයක් ද සිදු කරුණා විසි පස්හවරදි මාලන් මත්වතුරෙන් මද්‍රයිවල්ට ඇබ්බහිවී සිටියත් ඔහුගේ පියා වැඩිහල් සෝදරියන් රටේ පිළිගැනීමත් ඇති. ැකියාවක නිරතවී සිටින අය. එනම් පියා හෝටල කළමනාකරුවන්. සහෝදරිය විශ්වවිද්‍යාල කතිකාචාර්වරයක්, මාධ්‍ය ප්‍රදීක්ෂප කරමින් මේ आपका සද්ධ දමන්න ටැත්තේ සිදූ ලැජාව වසාගැනීමට වෙනක්‍රමයක් නොමැති නිසාාවිය යුතුයි. තොරතුරු ලබාදීමට නොහැකි බැවින් මාලන්ගේ චායාරූපය තමන් සතුව නොමැතිබත් අය පැබසුවන් ගවේෂනාත්මක මාධ්‍යකරණය යෙදන්නන්ට ඒවා සොයාගැනීමට එතරම් අපහසු කරුණකුණේනහෑ. මන්න රමේශ විවාහකෙන්, වසරේ ඉගෙනම ලබන දියනයක්ගේ පියෙන්. ඒ දියනියයට තම පියා යලි ඇතුළට යෑම අරුමයක් නම් නොවනුමැති. ඒ මන්න රමේෂ නිතර නිතර ඇතුළට යමින් එලියට එමින් සිින අකු වන නිසා මල්ලෙන් ගාතනයට හේතුවලෙස රමේෂ් පවසාදී තිබුණේ තමන් ඇතුලේ සිටි සමේ. මාලන්සිිය පියට තුන් වතාවක් බහරදී ඇති බව. එලෙස හේතුවලෙස ඔහු පෙන්වාදී තිබෝ කරුණු කාරණා රහසක් වෙස තබා ගැනීමේ පවල් දෙකීම අයට සහනයක් වන බව සඳහන්. එසේම ප්‍රදේශයේ මධද්‍රව ජාවාාර්ම හා පාතාලේ බලය මාලන් අතට පත්පේ යන සැකේද රමේෂ්ට තිබුණ. කක්්පම් ගැනීම් තර්ජනයකිරම් මහ විසිම් කරනු ලබන බවට ොරතුරු ඇතැන් පැමිලි රීමට කිසිවෙකුත් ඉදිරිපත්වී නොතිබුණේ, මොහගෙන් මන්න පහර කෑට නොහැකි නිසා. our ල ශෂකාරය බලකායේ අනඳෙන් ලධාරේ නියෝච්ජ පොලස්පති. වර්ණ ජයිසුන්දරගේ උපදෙශමත සංවිධානාත්මක අපාධ මර්ධන ඒකකගේ සාහකාර පොලස් අතිකාරයේ පෙසත් කොඩිතුුවක් වුගේ මෙහයවීමෙන්, න්න राේෂ ඇතුළු පිරිස අත්තරංගුවට ගැනීමට සිද වුණ. ීතාවක කොට් ශ ාර ේෂ් ොලස් අධකාර, බුද්ධික හෙමපාල, සහකාර පොලිස් අධිකාරයේ दोොවිින්ද සේනානායක නිරධහරින්ගේ උපදෙස්මත අවිශසාවෙ மூූස්ාන පොලසිය වැඩබලන්න ස්ථානා ධිපති ප්‍රධාන පොलिස් පරේක්क्षෂක केේ උදයशाන්ත පෙමමුක අපාධ අශේ ස්ථානාධදිපති ප්‍රධාන පොलिස් පරේක්क्षක GGSSR සංजीීව ඇතුළු පිරිසක්ද තවදදුරටත් විමර්ෂණවල यෙවා. මෙම ගහතනි තවත් අය සම්බන්ධ දැයි සිරීමට හා මාලන්ගේ ජංගමුදුරකතනය ඇතුළු අස්ථන ගතව ඇති බාන්ඩ සයා ගැනීම සඳහා මේය උපටා ගැනීම කී රචනාකරතිබයේ තක්ෂිලාජ හෙසේකර මහත්මිය විසින්. දිනපතා ඇහැ අලුත්ම උනුසුම් පුවත් දැනගන්න අපේ යුට චාල්ලක සබස්්‍රයිප් කරන්න ඒවගේම බෙල්ලයි කන්නෙ එක ක්‍රික්කරුත් අපි දාාන උනුසුම් පුවත් ඔබට එක්මනින් දැනගන්නටත් පුළුවන්.